දෙවුදර තුවෙේසිට නවකැතුපුම එකසිතිස්තුනක් පමණ දුරින් වූ ගමරු හදේදදු කළ විෂ මෙෙමකදී මෙම අත්තරංගුට ගැනීම සිදනේ වෙලාරක්ෂක දෙපාර්තුමේන්තුට ඇත් මුත්‍රරක්ෂා ෞකායෝදවාසිදුකළ මෙම මෙහෙුමේදී. අයිස් මද්‍රව kiloලෝග්‍රෑම් එක සේ හත්තෑ නව අයි ග්‍රෑම් නසියහයක්කා හෙරයින් මද්‍රව ිෝග්‍රෑම්ස තුනයි ග්‍රෑම් පන්යාසූ දෙදක් සොයා ගැනනා. බහුදින ආත්‍රාවක් සමඟ සැකරුවන් හයදෙකුද මත්කුඩ සමඟ අත්තරංකුට ගැනුන් අතර මද්‍රව තෝගේ මුහුදේදී හමාරුකර ගැනීමට පැමිණි තවත් එක්ති ාත්‍රාවක්හ සැකරුවන්සිව්දයනකුද අත්තරංගොට ගත් බව, නාවිි ක හමුදාව පවසනවා ගල්ල වරයට රැගෙන මෙම මත්කුඩුතුගේ නිරීක්ෂණයට නාවිි කහමුදාපති වයිස් අත්මිරල්, ප්‍රියන්තපේරිරාමහතාද එක්ක සිටිය. සැකරුවන් සහමද්‍රවිතුගේ වැඩිදුර විමාර්ශන සඳහා පොලිස් මද්‍රව නාශක කාරයංශය වෙත බහරදීමටයි කටයුතු කෙරුණේ. නාවිි කහමුදාව මෙම වසේගෙවීගේ මාසකී පේසිදු කළ මෙෙහුම් මගින්. රුපියල්මිලියන නවදහස්තුන්සිියකට අදක දල ටිනාකමින් යුත් මද්‍රව්‍ය අතරගොට ගැීමට සමත්තු තිබෙනවා. නාවික හමුදාව වගේම ශ්‍රී ලංකා පෙරලා රක්ෂක දෙපාර්තමේන්තුව මහත් පරිශ්්‍යයක් දරනවා ශ්‍රී ලංකාව අවුට්ට මූදහර හා මත්ත්‍රව්‍ය රට ඇතුළට ගලායම මලක්වන්න. නාවි කාමුදාව බ ලංකාවේ මුද තීරියෙන් ඔබ්බට ගිහිල්ලා ජාත්‍යන්තර මූද තිීරේ තොරතුරු හභාගෙන ගිහිල්ලා ලංකාවට එන මද්‍රව්‍ය හුවබාරුවෙන්ෙන අවස්ථාවන් වලද අපි අත්තඩංගුවට ගන්නෝ. මෙ අත රුපියල් කෝට නහමාරිකට අධක වඩිනාකම කිනයුත් කොකයි මද්‍රවිගලිගෙන දමාම මෙරට පැමි මඩගස්කර ජාතික කාතාවක කටුනාකදී අත්තන ගොඩගන් ලබවා. ඇය මෙම කොකයි මද්‍රව්‍ය උපත්පාලන කොප තුල බා මෙසේ ගෙන දමාති වූ බවෛතාහුර වී ඇත්තේ. මෙම මත්ගලි පිටතට ගැනීම සඳහා අදාළ කාන්තාව මීගමු මහරුහල වෙත ඇතුළත්කරීමට කටයුතු කෙරුණා.